මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. මේ රටේ ජනාධිපතිවරයා ලෙස මා පත්කර දිනේ ඉඳලම මේ රටේ වැට් බද්ද 10% දක්වා අඩු කරනවා. මිනිසුන්ට බදුම ගහන්න ඕනේ නැහැ. රාජ්‍යයකට මුදල් උපය ගන්න. බිලියන 7-8000ක ආදායමකට ගෙනියන ක්‍රමය කොහොමද කියන එක රොෂාන් රණසිංහ දන්නවා. ස්ථීර වශයෙන් මා මේ රටේ ජනතාව ජනාධිපතිවරයා බවට පත් කළ දවසට පහුවදා ඉඳන් විදුලි බිල හරි අඩකින් අඩු කරනවා. අපි ඩීසල් ගොඩ බාන්නේ කීයද? සාමාන්‍ය රුපියල් 190ක් වගේ මුදලකට. ඊළුම ගාස්තුත් ඇතුළු. මම ඉස්සලා කිව්වා මගේ පාලනයෙන් වැට් බද්ද 10%යි කියලා. එතකොට කීයද එන්නේ? රුපියල් 209යි. 225ට ඩීසල් ලීටරයක් ලබා දීම වගේම අනෙකුත් තෙල් ඒ මිලට ලබා දීමේ හැකියාව අපිට පැහැදිලිවම තියෙනවා. භූමි තෙල් ගොඩාක් මිල අඩු වෙනවා. දැන් මේගොල්ලෝ කියනවා උද්දමනය අඩු කරා අඩු කරා අඩු කරා අමූලික බොරුවක්. තවමත් උද්දමනය ගණනය කරන්නේ 2019 දත් එක්ක. මොන බාණ්ඩේද අඩු වෙලා තියෙන්නේ කියන්නකෝ. තෙල් මිලත් වැඩි වෙලා නම්, විදුලි බිලත් වැඩි වුණා නම්, මොන ආහාරයේද ගන්න කිරිපිටි ටික, ගන්න ලූණු ටික, ගන්න පරිප්පු ටික, ගන්න සීනි ටික, මේ එකක්වත් අඩු වෙලා නැත්නම් උද්දමනේ අඩු වෙලා කියන්නේ කොහොමද? මේ කරන්නේ ජනතාව නොමග යවීම. පාලනයේ ඉන්න පුද්ගලයා මේ රටේ අවුරුදු 25ක් ඇමති, ප්‍රධාන ඇමතිලා, අගමැති 6 වතාවක් 2015 සම්පූර්ණ බලය දෙනවා. 2015 ඔය ඉන්න ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා තමයි මේ රටට ණය කන්දක් පැටෙව්වේ. ඒ පටවල ඉවරලා දැන් කියනවා මට දෙන්න පුළුවන්. පුළුවන් නෙමේ, එක දෙයක්වත් බෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.